අයිබෝවන් කුක්විත් හර්ෂණී වෙතින් මම අද හදන්නේ අබ මාළුවක්. ඒකට මට අවශ්‍ය වෙනවා තක්කාලි, අවමිරිස්, ලුණු ගෙඩියක්, සුදු ලුණු, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු, කරාබු නැටි දෙකක් අරන් තියෙනවා, කරදමුංගු අරන් තියෙනවා, ඊළඟට කහ, මිරිස් කුඩු, තුන පහ, ගම්බිරිස් කුඩු, ලුණු, ඒ වගේම සීනිත් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ මම අබ මාළු හදාගන්න අබ කපාගත්තු මම පලාගෙන අරන් තියෙන්නේ. අබ ගෙඩි මෙතන තුනක් තියෙනවා, සාමාන්‍ය පොඩි ගෙඩි තුනක් තියෙනවා. දැන් අපි එහෙනම් අබ මාළු හදාගමු. මේ වගේ මැටි ඇටිලි එක තමයි හදාගන්නේ. මම ඒක දැන් මුලින්ම ලිපේ තියාගන්නවා. ඒක චුට්ටක් රත්නන් පස්සේ මම පොල් තෙල් දාගන්නවා. මේකට ඔයාලට ඉඟුරුත් දාගත්ත හැකි ඔයාලා දානවා නම් මට ඉඟුරු නැති නිසා මම ඉඟුරු දාගන්නේ. වගේ මම කරඩු මුංගු එක පොඩ්ඩක් කොටාගෙන දාගන්නවා. ඒ වගේම කරාබු නැටි දෙකක් දාගන්නවා. කුරුඳු, රම්පේ, කරපිංචා, අවමිරිස් දාලා කලවම් කරගන්න. ඒවගේ මම දැන් දාගන්න ලුණු, සාමාන්‍ය මේ ගෙඩිය තමයි මම බීලුණු ගෙඩිය තමයි ලියාගෙන තියෙන්නේ. දැන් මම දාගන්න පහේ මම මුලින්ම දාගන්න තුන පහ මම ඇඟි දෙකක් විතර දාගන්න. මේ වගේ ඇඟිලි මම දෙකක් දාගත්තා. ඒ වගේම මිරිස් කුඩුත් මම ඇඟිලි දෙකක් දාගන්නවා. මේ වගේ ඇඟිල්ලකින්මයි මම දාගන්නේ. ඒ වගේම කහ, ලුණුත් මම ඒත් එක්කම දාගන්නවා. ගම්බිරිස් කුඩු දාලා මම කලවම් කරගන්නවා. දාලා මම එකට වතුර චුට්ටක් දාගන්නවා. වතුර දාගෙන මම දාගන්න සීනි. සීනි ටිකක් මම වැඩිපුර දාගන්නවා. සීනි දැම්ම මෙන්න ඔය කළු පාටකට එනවා. සීනි පොඩ්ඩක් දිය වෙනකන් ඉඳලා අපි අඹ ටික දාගමු. ඒ වගේම අඹ ටික දාන කලින් මම දාගන්නවා කොහොනේ තක්කාලි අවශ්‍යම නැහැ. තක්කාලි නොදාත් හදාගන්න පුළුවන්. දැන් මම මේකට අඹ ටික දාගන්නවා.
මේ වගේ චුට්ටක් මන් මේ අර තෙල් දා ටෙම්පරාද කරන නිසා මම මේක පොඩ්ඩක් වහලා තිනවා තැම්බෙන්න වතුර දාන්න කලින් දැන් මේක මම පොඩ්ඩක් කරලා බලනවා එතකොට මම මේ වගේ ඉන්නේ මම කලින් වතුර ටිකක් දාගත්තනේ දැන් මම මේක තව වතුර පොඩ්ඩක් යන්තම් දාගන්න මේක තැම්බෙන්නවා දාලා මම මේක මෙන්න තියනවා තැම්බෙන්න වහන්නේ මම ඒක මේ විදිහට මම තියන මේක හින්දෙනකම් ඉස්ම හින්දෙනකම් ටිකක් තියනවා මම දැන් මේ තියන්නේ අඹ එක මම මේ ගානට වගේ හින්දගත්තා මේක තව හින්ද ගන්න පුළුවන් ඔයාලා තව හින්ද ගන්න මම ඒ ඉස්ම ටිකක් තියෙන තමයි ගත්තේ මම මගේ වීඩියෝ ෂෙයාර් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයාලා හැමෝටම සුබ දවසක්